ඒ වගේම තමුන්නාන්සේලාගේ දූ දරුවන් තරුණ තරුණයන් වෙනුවෙන් අපි විශේෂ අවධානයක් යොමු කළා. ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නට, විරැකියාව ඉවත් කරන්නට සුදුසු වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ආර්ථිකය, ලෝක ආර්ථිකය බුද්ධිය මුල් කරගෙන අද ඉදිරියට යන ආර්ථිකයක්. අද අපේ තරුණ තරුණයන් මේ අධ්‍යාපන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැතුව අතරමං වෙලා ඉන්නවා. අද අපි දන්නවා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා උපාධියක් අරගෙන රැකියාවක් නැතුව ඉන්නවා. ඒ අය සුදුසු පාඨමාලාවට යොමු කළ නැති නිසා. ඒ වගේම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න ලක්ෂ දෙකක පමණ තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙනවා. එයින් 30,000කට පමණයි විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයක් ලබන්නට පුළුවන් වෙන්නේ. ඉතුරු සියලු දෙනාම අතරමං වෙනවා. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි මේ සෑම දෙනෙකුටම විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට විශාල ආයෝජනයක් අපේ පළවෙනි අවුරුද්දේ ඉඳලම අපි ඉදිරිපත් කරනවා. තමුන්නාන්සේලාගේ දූ දරුවන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ උසස් අධ්‍යාපනය ලබා ගන්නට. එපමණක් නෙවෙයි, අපි දැනට තියෙන විශ්වවිද්‍යාලව ධාරිතාව වැඩි කරනවා. ඒ වගේම මේ හැම පළාතකම විශ්වවිද්‍යාලයක් ඇති කරනවා. එපමණක් නෙමෙයි, කාර්මික විද්‍යාල, තාක්ෂණික විද්‍යාල, මේ ආයෝජනේ අපේ අනාගතයේ වෙතුවෙන් ඉතාමත්ම වැදගත්. මේක ඉතාමත්ම වැදගත් ආයෝජනයක්. අපි ඕනෑ තරම් අද මේ ආර්ථිකය තුල, ලෝක ආර්ථිකය තුල ඕනෑ තරම් රැකියාවන් තියෙනවා, නිපුණත්වයක් තියෙනවා නම්. අවාසනාවකට අපේ මේ තරුණ තරුණියන්ට ඒ රැකියාවන් වලට අවශ්‍ය නිපුණතාවය අපි ලබා දීලා නැහැ. මෙන්න මේ නිපුණතාවය අපි ලබා දීම හරහා සෑම තරුණ තරුණියෙකුටම හොඳ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. මේවා ප්‍රායෝගික දේවල්. මේවා සීන පමණක් නෙමෙයි, මේවා ප්‍රායෝගික දේවල්. තමුන්නාන්සේලා දන්නවා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 පැමුණු බලයට පත් වුණු වෙලාවේ කවුරුවත් විශ්වාස කරේ නැහැ. අර අවුරුදු 30ක් ඇදී ඇදී ගිය ආණ්ඩු ගණනාවක් යටතේ, ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදී ඇදී ගිය ඒ යුද්ධය මම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් බාරගත් අවස්ථාවේ කිසි කෙනෙක් කිව්වේ නැහැ. හැමෝම කිව්වේ මේ යුද්ධය හමුදාමය මාර්ගයකින් දිනන්නට පුළුවන් කමක් නැහැ කියලා. විදේශීය වේවා දේශීය වේවා හැම කෙනෙක්ම කිව්වේ එහෙමයි. මොකද අපිට විශ්වාසයක් තිබුණා හරි සැලැස්මක්, හරි නායකත්වයක් යටතේ අපිට මේක කරන්නට පුළුවන් කියලා. අපි අවුරුදු දෙකහමාරකින් ඒ අභියෝගය ජයගත්තා. ඒ අභියෝගය ජයගත්තේ පමණක් නෙවෙයි, අපි ඒ අභියෝගය ජයගෙන නැවතත් මේ රටේ එවැනි තත්ත්වයක් නොවන ආකාරයට අපි ආරක්ෂක සැලැස්මක් යෙදුවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය, විශේෂයෙන්ම බුද්ධිංශ, මේවා එකතු කරලා අපි සැලැස්මක් හැදුවා. ඒකින්ද තමයි අපේ කාලේ එවැනි කිසිම සිද්ධියක් ඇති නූනේ. නමුත් මේ රජයාවට පස්සේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසි අවබෝධයක් තිබුණේ නැහැ, කිසි ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. මෙන්න මේ හින්දා තමුන්නාන්සේලා දන්නවා සිදුවුණු දඩේ ජාතික ආරක්ෂාව. අපි නැවතත් බලයට ආවට පස්සේ ඒ අපි එදා යොදලා තිබුණු ආරක්ෂාව යොදලා, ඒ සැලසුම් යොදවලා, රණවිරුවන්ගේ අභිමානය ඉහළට අරගෙන අර අභූත චෝදනා ලැබලා බොරුවට හිරගෙවල් වල දාපු බුද්ධිංශවල නිලධාරීන්ව නීතිමය මගින් ආරක්ෂා කරලා තමුන්නාන්සේලාට ආරක්ෂිත රටක් නැවතත් ලබා දෙනවයි කියන එක මම සාහවුරු වෙනවා. අපි දන්නවා අපිට ආරක්ෂාව නැත්නම්, මේ රටේ ආරක්ෂිත නැත්නම්
මේ රටේ සෑම ජන කොටසකටම සිංහල වේවා දමිල වේවා මුස්ලිම් වේවා මේ සෑම ජන කොටසකටම එකට ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ ආරක්ෂාවක් තිබෙනවා නැත්නම් ඒ අය අතර අවිශ්වාසය ඒ රැකියාවන් කරන්න පුළුවන් කමක් නැහැ ව්‍යාපාර කරන්න පුළුවන් කමක් නැහැ දැන් මම එන අතරේ අපි නැවැත්තුවා මගදී ඒ මුස්ලිම් ගම්මානයක් අතරේ ඉතින් එතුමාලා කිව්වේ මේ සිද්ධි නිසා උන්ට ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ මේ හැම ජන කොටසක්ම ආරක්ෂාව නැත්තම් අපිට මේ රටේ ආරක්ෂාව තියෙන්නට නොවන මේ රටේ ස්ථාවරත්වයක් ඇති වෙන්නට ස්ථාවරත්වයක් හරහා තමයි අපිට අපේ ආර්ථික ඉස්සරහට ගෙනන්න පුළුවන් සංවර්ධනය ගෙනියන්නට පුළුවන් ආයෝජනය දේශීය වේවා විදේශීය වේවා ආයෝජකයන් එන්නේ ආරක්ෂාව තියෙනවා නම් සංචාරකයන් එන්නේ ආරක්ෂාව තියෙනවා නම් මෙන්න මේ හින්දා අපිට ඉතාමත්ම වැදගත් රටක ආරක්ෂාව මේ රජයට කිසිම අවබෝධයක් නැහැ කිසිම අවබෝධයක් නැහැ ජාතික ආරක්ෂාව කියන්නේ මොකද්ද කියන කාරණේ ගැන ඒ වගේමයි තමුන්නාන්සේලා දන්නවා අපි ආරක්ෂාව දීලා සාමය ඇති කළා හැම ජන කොටසකටම ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් හදලා උතුර වේවා නැගෙනහිර වේවා අනිත් සෑම ප්‍රදේශ දකුණ වේවා අපි විශාල සංවර්ධනයක් කළේ නැවතත් මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්නට අපි සාර්ථක ලෙස කරා නමුත් මේ රජය ඇවිල්ලා එදා අපි ආරම්භ කරපු සංවර්ධන ව්‍යාපෘති සියල්ලක්ම නතර කරා මෙන්න මේ මේ කාරණේ හින්දා තමයි ආර්ථිකේ කඩා වැටෙන්නට පටන් ගත්තේ. එදා ඒ ව්‍යාපෘතිවල වැඩ කරපු කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ සෑම දෙනෙක්ගේම රැකියාවක් නැති වුණා. ඒ ව්‍යාපාර කඩා වැටුණා. මේ නිසා ඍජුවම ලක්ෂ 4ක රැකියා නැති වුණා. මේ බලන්න ආර්ථිකේ කඩා වැටුණ හැටි. මේ අය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමච්චල් කරන්න ඒ ව්‍යාපාර නැවැත්තුවා. අර මත්තල ගුවන්තොටුපොළේ වායු සමීකරණ කරපු ගබඩාවල වී ගබඩා කරා. මෙතරම් අදූරදර්ශී රජයා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමච්චල් කරන්න ගිහිල්ලා මුළු රටම සමච්චලයට පත් කළා මේ රජය. ඉන් මේ අයට ආර්ථිකය ගෙනියන්නටවත් දනුවක් නැහැ. අපිට පැහැදිලි අපි අද ඉදිරිපත් කරා පැහැදිලි ආර්ථික දැක්මක්. ඒ ආර්ථික දැක්ම තුළ සෑම ශේෂ්ත්‍රයකම කෘෂිකර්මාන්තය වේවා අනිකුත් කර්මාන්ත වේවා සංචාරක කර්මාන්තය වේවා අධ්‍යාපනය වේවා දැනුම මුල්ලුණු ආර්ථිකය වේවා මේ සෑම ශේෂ්ත්‍රයක්ම අපි ඉදිරියට ගෙනියන්නේ කොහොමද ඒ හරහා ආර්ථිකය ඉදිරියට ගේන්නේ කොහොමද ඒ හරහා රැකියාවන් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන කාරණය අපි ඉදිරිපත් කළා මේවා අපිට කරන්නට පුළුවන් දේවල් අපි එදා අපිට දුන්නු අභියෝග සියල්ලක්ම අපි ජයගත්තා සියල්ලක්ම ජයගත්තා තමුන්නාන්සේලා විශ්වාස කරන මා කෙරෙහි විශ්වාසය තියන්න මට ලැබුණු අභියෝග එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් හැටියට මට වගකීමක් බාර දුන්නා මා ඒ වගකීම 100%ක් ඉෂ්ට කරා ඉන් පස්සේ නගර සංවර්ධන නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් මට හැකි වුණා කොළඹ නගරය ශීඝ්‍රයෙන්ම දියුණු වෙන නගරයට බවට පත් කරන්නට අපි මේවා කරේ අපේ රාජ්‍ය සේවකයන් සමග අපි පිටරටින් මිනිස්සු ගෙනාවේ නැහැ අපේ රටේ අපේ මිනිස්සුන්ගෙන් අපි මේවා කළේ එදා නගර සංවර්ධනය කරේ අපේ නගර නිර්මාණකරුවන් පාවිච්චි කළා අපේ ඉංජිනේරුවන් පාවිච්චි කළා අපි පිටරටින් ගෙනාවේ නැහැ අපි ඔවුන්ට නායකත්වයක් දුන්නා ඔවුන්ගේ මානසිකත්වය හැදුවා අපි ඔවුන් කැපවීමෙන් යුක්තව වැඩ කරපු නිසා අපිට සංවර්ධනය කරන්නට පුළුවන් වුණා මේ නිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියලා තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න මගේ යුතුකම වන
ආරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට මම හදනවයි කියන එක පොරොන්දු වෙමින්, තමුන්නාන්සේලාට ජය වේවා, මව්විමට ජය වේවා, වැලිමඩ ජනතාවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.